සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ශූරයින්ට අප හදවතින්ම සුබ පතනවා අනුශූරතාවය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩක ශ්‍රී ලංකන් ලෙජන්ඩ්ස් ඒ වගේම ඇත්තටම ඔබ සියලු දෙනා පුරා වෘතයක් දෙල්ෂාන් නතුරු කණ්ඩායම අපට ආපහු වතාවක් ලංකාවේ ක්‍රිකට් කියන්නේ මොනවද කියන දේ ලෝකයේ ඉදිරියේ තැබ්බා අද තියෙන ඛේදජනක ක්‍රිකට් වලට වඩා රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවා කියන්නේ මොකක්ද කියලා අද ඔබ අපට පෙන්වීම පිළිබඳ අප සූතිවන්ත වෙනවා අවධානය කුවේට් රාජ්‍යයට මරණ 11ක් වාර්තා වෙනවා 1192ක් නව ආසාදිතින් ගෙවුණු දවසේ වාර්තා වන විට කුවේටේ යම් ආකාරයේ බරපතල අවධානමකට මේ වන විට ගමන් කරමින් පවතින බව පෙන්වන්නට තිබෙනවා ඒ නිසා කුවේට් වෙසෙන ඔබ හැමගින් ඉල්ලන්නේ ආරක්ෂාකාරී ලෙස ජීවත් වන ලෙසයි 25562ක් වර්ක් පර්මිට්ස් මේ වෙද්දී විදේශගත ශ්‍රමිකින්ගේ අවලංගු කරන්නට කටයුතු කර තිබෙනවා ඒ අනුව ජනවාරි 12 වනදා සිට මාර්තු 20 වනදා දක්වා වූ කාල සීමාව තුළදී මේ ආකාරයෙන් විදේශගත ශ්‍රමිකින් 26562කගේ වර්ක් පර්මිට් අහෝසි කරන්නට මේ වන විට කුවේට් රාජ්‍ය තීරණය කර ඇති බව අප ඔබට දැනුම් දෙනවා ඒත් එක්කම මේ වන විට කොවිඩ් ඉන්ෆෙක්ෂන් අප් අමංග් චිල්ඩ්‍රන් මේ වෙද්දී දරුවන් අන්තර කොවිඩ් වෛරසයේ පැතිරීමේ අවධානම කුවේට් රාජ්‍යයේ මතුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ නිසා කිසිදු ආකාරයකින් ඔබ මේක සුළුවට ගන්නට එපා. මේ වන විට යලිත් වතාවක් දරුවන් අතර වෛරසයේ පැතිරීමේ අවධානමක් පවතින බව කුවේට් රාජ්‍යයේ දැනුම් දෙනවා. Number of corona cases continues to increase. අකණ්ඩව කොරෝනා වෛරස ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ යාම මත මේ කුවේට් රාජ්‍යයේ පවතින අවධානම පිළිබඳවයි දැනුවත් කරන්නේ ඇක්සලරේට් පේස් ඔෆ් ඉෂුවින්ග් විසිට වීසාස් වර්ක් වීසා committed to expand industrial sector Kuwait City high level source from the industrial sector have called on the general secretariat yanu wartha karunawa me weddi begawat kara tibenawa visit visa labadima ehemath nathinam work visa labadima sambandhen yanuwa visheshinma sadahanma aakarayata me weruta sheshra kihipayakma thiyena Kuwait rajye danata aayathanagata purappaadu pawathina visheshin api guruhingaye sambandhen prakasha kala Kuwait wala barapatala guruhingayak me weddi matu vela thiyena e nisa visit visa work visa labadima sambandhen Kuwait rajye anumathi laba අනුමැති හිම යොමු වෙති වෙද්දී හජ් වන්දනාව සඳහා පැමිණෙනවා නම් ඒ අය අනිවාර්යෙන්ම එන්නත් ලබාගෙන සිටිය යුතුයි COVID-19 vaccination is must to perform at හජ් යනුවෙන් වාර්තා කරනවා හජ් උත්සව සමයේදී හජ් වන්දනාවන් හෝ වෙන කටයුතු වල නියැලෙනවා නම් අනිවාර්යෙන්ම එන්නත් කරන්නේ සිදු කර තිබිය යුතු බව මේ වන විට දැනුම් දී තිබෙනවා එතෙකම විශේෂයෙන්ම සඳහන් කරන තවත් කාරණා කිහිපයක් තිබෙනවා vital to provide unconditional cash grants to sector of society සමාජයේ දියුණු කිරීම සඳහා මේ වෙද්දී අවශ්‍ය මුදල් ලබා දීම සඳහාද කුවේට් රාජ්‍ය මේ වෙනුවට කටයුතු කරමින් පවතිනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී කුවේට් රාජ්‍යෙන් වාර්තා වෙද්දී 2000 teachers abroad are stuck in limbo යනුවෙන් වාර්තා කරනවා මේ වෙද්දී කුවේට් රාජ්‍යට එන්නට බැරුව ඔවුන්ගේ වැටුප් කප්පාදු කරලා තියෙනවා ඔවුන් යලිත් කුවේට් රාජ්‍යට ඒමට නොහැකිව මේ වන විටදී 2000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාව කුවේට් වලට පරිබාහිර රටවල් වල රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා ඒත් එකම කුවේට් ෆයිනෑන්ස් මිනිස්ටර් in isolation after Pakistan visit මේ වෙද්දී කුවේට් හිමුදල් අමාත්‍යවරයා ඉම්රාන් ඛාන් හමු වීම නිසා ඉම්රාන් ඛාන් ආසාදිතයෙකු බවට පත් වුණා ඒ නිසා මේ වන විට ඔහු නිරෝධායනයට යටත් කර තිබෙනවා කියලා වාර්තා වෙද්දී Kuwait to start COVID-19 jobs for public workers. මහජන සේවකීන් සඳහා දෙන්නත ලබා දීම සඳහා වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ගෘහ සේවක විදේශගත ශ්‍රමික ඔබිනුත් අපි ඉල්ලන දේ තමයි ඉක්මනින් මෙන්නත් ලබා ගන්න. මොකද එන්නත් ලබා ගැනීම තුළ ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔබට නිරෝධායනය සම්බන්ධිනුත් ඉතාමත් හොඳ සහනයක් ලබා දෙයි තිබෙනවා. ඒ නිසා ඒ සියලු දේ මත පදනම්ව එන්නත් ඉක්මනින් ලබා ගන්න කියන ඉල්ලීම සිදු කරද්දී අප අවධානය යොමු කරනවා ඕමානයට new caves fossil sites discovered in Dhofar යනුවෙන් වාර්තා කරනවා. නව පොසිල සහිත වුණු නව ඓතිහාසික වටිනාකමකින් යුතු ගල් ගුහාවක් මේ වන විට ඕමාන් රාජ්‍යය සොයාගෙන තිබෙනවා. ඒ අනුව දෝෆාර් කියන ප්‍රදේශයේ තමයි මේ හමු වී තිබෙන කියන ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා. quarantine provider stores to abide by the law නීති කඩ කරනවා නම් නිරෝධායන නීති රීති වලට අනුකූලව ක්‍රියාත්මක නොවනවා නම් ඔවුන්ට අදාළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නට ඕමානය මේ වන විටත් කටයුතු කරමින් තියෙනවා කියලායි වාර්තා කරන්නේ minimum wage for expat takes effect in Qatar යනුවෙන් වාර්තා කර තිබෙනවා මේ වෙදි අවම වැටුපක් තීරණය කර තිබෙනවා Qatar රාජ්‍යයේදී ලබා දිය යුතු an additional Qatar Kuwait dinar Qatar මේ වෙදි මුදල් වර්ගයේ වශයෙන් වෙදර වාර්තා කරනවා Qatar රියාද 500 must be allocated per month by the employer for accommodation according to new rules minimum wage is to 1000 Qatari riyals per month මාසකට කටාර් රියල් 1000 තමයි අවම වැටුප කියලා වාර්තා කරන්නේ. ඒ වගේම an additional Qatar riyals 500 must be allocated per month employer to accommodation. ඔවුන්ගේ නවාතැන් පහසුකම් සඳහා
කටාර් රියල් 500ක් මේ වෙන් කර යුතු බව මේ වෙදි වාර්තා කර තිබෙනවා ද මිනිමම් වේජ් කවර්ස් එම්ප්ලොයිස් අක්‍රොස් ඕල් සෙක්ටර් ඉන් කටාර් ඉන්ක්ලූඩින් ඩොමෙස්ටික් වර්කර්ස් ගෘහ සේවක සේවිකාවන්ටද අදාළව තමයි කටාර් රාජ්‍යයේ මේ තීරණය ගන්න ඒ අනුව හැමෝටම මේ අදාළ විය යුතුය මිනිමම් වේජ් ෆෝ එක්ස්පෙරේට් වර්කර්ස් හැස් ටේකන් ඉෆෙක්ට් ඉන් කටාර් ඇස් පෝට් පාර්ට් ඔෆ් ලේබර් රිෆෝම්ස් අන් ඉන් ද ඕගස්ට් ඒ අනුව අනිවාර්යයෙන්ම ආර් මේ වෙද්දී කාර්මික ප්‍රතිපත්තියක් යනවා ඒ නිසා සේවකීන්ට අදාළව මේ කියන වැටුප් ගෙවීම සිදු කළ යුතුයි දහසක් වැටුප අනිවාර්යෙන් ලබා දිය යුතුයි 500ක් ඇකොමඩේෂන් වලට ලබා දීම සිදු කළ යුතුයි කියන දේ කටාර් රාජ්‍යයෙන් වාර්තා වෙද්දී සෞදියට අපි අවධානය යොමු කරනවා සෞදි අරාබියා UAE බහරින් හැපියස් නේෂන්ස් ඉන් රීජන් ගල්ෆ් කලාපය තුලදී 2021 වර්ෂයේදී උන් හඳුනාගෙන තිබෙනවා සෞදිය 21 වන තැන ඉන්නේ ග්ලෝබල් හැපි ඉන්ඩෙක්ස් එකේ. ඉතින් ලෝකයේ සතුටුම රාජ්‍යයන් තෝරා ගැනීමේදී සෞදිය, ඩුබායි සහ බහරේන් තාමත් හොඳ තැනක සිටිනවා කියලායි වාර්තා කර තිබෙන්නේ මේ පවතින දත්ත වාර්තාවලට අනුකූලව. එතෙකම එක්සතර බෙමිර රාජ්‍ය වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. එක්සතර බෙමිර රාජ්‍ය වාර්තා කර තිබෙනවා මේ වෙද්දී කොරන්ටයින් එක්සෙම්ෂන්ස් ෆෝ වැක්සිනේටඩ් ප්ලයර්ස් යනුවෙන් වාර්තා කරනවා. මේ වෙද්දී එන්නත් කරන්නේදී යම් ආකාරයෙන් එන්නත් ලබාගෙන තියෙන කෙනෙකුට නම් සහන සැලසීමට කටයුතු කරනවා කියලායි වාර්තා කර තිබෙනේ. නිරෝධායන සහන සැලසීමට කටයුතු කර ඇති බව මේ වන විට තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව එන්නත් ලබාගෙන පැමිණෙන අයට නිරෝධායනයේදී පහසුකම් සලසා තිබෙනවා. නිරෝධායන නීති රීති ලිහිල් කිරීමක සිටිනවා කියන ප්‍රවෘත්තිය අද දවසේදී වාර්තා වෙද්දී ලෙබනනයට අවධානය යොමු කරනවා. මේ වෙද්දී ලෙබනනයේ පවතිනා වූ විරෝධතා නිසා ඉතාමත් පැහැදිලි අභියෝගයකට මුහුණ දෙනවා. ඉන් ලෙබනන් fist fights break out the supermarkets on nearly daily basis. Long snake in the few gas station the remain open. Pharmacies have threatened to shutter flights in various parts of the capital. නගරය පුරා ප්‍රචණ්ඩත්වයේ ගමන් කර තිබෙනවා. මේ වෙද්දී සුපර් මාකට් වලට ෆාමසි වලට මේ හැම තැනකටම ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ලෙබනනයේ පිළිබඳ අවධානය යොමු කරන්න අභ්‍යන්තර ගැටුමක් ලෙබනන් තියෙන්නේ දේශපාලනික වශයෙන් මිනිසුන් මේ ප්‍රශ්නේ මේක ඇත්තටම එක්තරා ආකාරයකින් අර සිවිල් යුද්ධ කාලවකවානුව මෙන් යම් ආකාරයෙන් කැළඹීමක් තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සාර්ථක විසඳුමකට යන්න කියන ඉල්ලීම අපි කරනවා. ශ්‍රී ලංකා වාසීයායත් ලෙබනනයේ රැඳී සිටිනවා ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීමත් අපි මේ මොහොතේදී සිදු කරනවා. එත් එක්කම ඉතාලියෙන් වාර්තා වන කාර ඉටලි රිපෝර්ට්ස් 401 කොරෝනා වෛරස් ඩෙත්ස් 23,832 නිව් කේසස් මේ වෙද්දී කොරෝනා වෛරසෙන් 401ක් මිය ගොස් තිබෙනවා ගිවුණු දවස තුලදී. ඒ වගේම මේ වෙනුවට වාර්තා කරනවා තවදුරටත් ආසාදිතින්ගේ සංඛ්‍යාව 23,735ක් වාර්තා වෙලා තිබෙනවා. ඊට ඇස් රෙජිස්ටර්ඩ් 104 ඒ කියන්නේ 104,642 මේ වෙද්දී ඉතාලියෙන් මරණ වාර්තා වෙලා තිබෙනවා. patients in hospital not including those intensive care 27,061 Saturday up from 26,858 earlier. Then රෝහල්ගතව ප්‍රතිකාර පිරිසක් වැඩි වෙනවා. ඒ වගේම දැඩි සත්කාරයකක වල 243ක් මේ වෙදි ප්‍රතිකාර ලැබුම්ෙන් තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම සමස්ත ආසාදිතේ සමස්ත දැඩි සත්කාරයකක වල ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 3387 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තමයි ඉතාලියේ තත්ත්වය. තාමත් මේක සුළුවෙන් තකන්නට විදිහක් නැහැ. මොකද හැම පැත්තෙන්ම කොරෝනා වෛරසය බරපතල ප්‍රහාර එල්ල කරමින් සිටින නිසා රටවල් මේවාට අදාළව ආරක්ෂිත වැඩපිළිවෙළවල් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව අප මේ මොහොතේදී දැනුම් දෙනවා. ලෝක පුවත් අහන්න, subscribe කරන්න, නිරන්තරයෙන් ඔබ වෙත තොරතුරු ගෙනෙන්නට අප සූදානම්.